मम आदमे इपदी यज्ञा नमस्ते तीसम सेप्टेबर मसे अटवे शुक्रवाद असूद इवतना सेप्टेबर अटवेद मम पवली तुलस दिन ऐसे मेरल एक्लोनिया सुद्रिंग चंद्रगुप्त क्रीडाकन लमसेना स्कूल पास जीवित इन कम मगे गमन निहित मानव गमन कर पवली मम स्कूल को अटने स्कूल हिंदा डेमोपियन टेबल अभी तो हरियट प्रत्पत दिन बेरुना इत पास मम पोड़ीट मम तो देवाल अपे पवले तिमुना क्रीडा परंपरा वे आपेक एक कविलाने कोट राजधानी युगे इवेल अभी तो मे क्रीडा वकन मे वेल क्रीडा वकील एक नवती है यहाँ तो मेहट यानी एक वेल क्रीडा व मगे लग्न मकर अपे माम की नशास्त्र दाने मेट गे पैकेला मुद्दे तुंदे नरक चूड़ नरक नरक मेकनोल नायक इतने तीन पर्स मत इन पर्स पर्स मत इसलू इन पवले अपे अक्ट हर में तीन मम इट पर्स मम अपे अय के बेसापाल तिमुना यह बेसापाल माम पेर पेर अतल के अतल के इतने इसम हम दुनम हम बीला हम दुनम मत मई गम हड्डी मंकी आम मादम पेला अम्बलम गुड मादम पेला पर दहमना करना हम दुनम अभिदीनवा हम चले थिंक मांगे इत पर मत या पुड पुड क्रीडा उगन देशीय क्रीडा वे सटे क्रीडा वुराने क्रीडा वील की या पुराने कें मुका वचने कव्य कुछ मत इतना मत वन सत्व अतरें आप क्रीडा वकी मेते क्रीडा हंगल अतील यार भाई भाई बेडी तेल मरल मुकद मे आयुध नद्व यान मिनी गी आयुध तीन गल उदुरगन एक आप योम बीच विनाशकर वेडी तेल अरोम करोटे मे क्रीडा नवते पंचल हाम दुर्व मेक एटगस्पीट की उगन गहनक गहन पाई जापी गहबोट पच्चे गहने तरह गहन गहम बेरला गहन एक विनस्वर इत मेमकर अबाई मेक आरक्षाकंडी तमंगे पन वगे मेक इत बलवर्ते नम क्रीडा क्षेत्र गांडे पास इवे हम दुर्गे इत हम पे अपे अये पोलिस वगे गंड हम तुंदन अने हटर दिन होना माव अरगन इतने मत क्रीडा गिण इट पास क्रीडा गेम इट पास तमें तातला मामला उपम दाना
ලක්ෂණ නම් ගන්න. නමට කිව්වේ වැල් ක්‍රීඩාව කියලාම. මේකට වෙන මොකක්වත් තිබුණ නැහැ. ඊට පස්සේ වැල් ක්‍රීඩාව කියලා තිබුණාම එක් එක්කෙන මෙමුණ අපේ මාමා අපේ පවුලේ දෙපැත්තක් තිබුණා මේ ක්‍රීඩාව දාන්න. අම්මගේ පැත්තේ තිබුණා තාත්තගේ පරම්පරාවක් තිබුණා. ඉතින් එහෙම වුණාම මේ දෙකම එකට එක්කම වුණා තාත්තයි අපේ අම්මා ඒගේ විවාහයෙන්. ඒක මාමා කෙනෙක් දුන්නා එයා දඬපු නැති මාමා කෙනෙක්. එයා කිව්වා මේ මේකේ තියෙනවා තව එකක් මේ ගුෂ්ටි කියලා. ඊට පස්සේ ගුෂ්ටි කියලා කියන එකේ තියෙන්නේ සටම් වදින එකක් නෙමෙයි. සටම් වදින්න අමාරුයි. මට තේරෙන විදිහට ඒකේ තියෙන්නේ මෙහෙම කරකෝල අරගෙන ඇහැට අයින්නවා. මෙහෙම කරකරන මෙහෙම අයින්නවා. ඒ වගේ අමුතු ක්‍රීඩාවක්. ඒක එයා ඒගොල්ලන්ගේ පරපුරේ අපේ අම්මගේ මල්ලියේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝම වුණා මේ ක්‍රීඩාවකට එක්කවලා තිනවා. ඉතින් අර එතනදී මෙහෙම කරලා ගහන පාරවලදී මෙතනවත් වැදිනවා. මෙතනින් වැදිනවා. නමුත් ඉතින් අපි ඒක ලස්සන නෑ. ඒක ලස්සන අපි දන්නවා. එනකොට අපි ලස්සන ක්‍රීඩාව තමයි වැල් ක්‍රීඩාව කියන එක. මේක නේ නටනවා වෙලාවකට නටනවා වගේ. මේක නටුවා. ඉතින් ඒ නටුමක් ඔය කියන ඉන්න මේකට වැල් ක්‍රීඩාව කිව්වා. මේක කියලා දෙනවා කිසිම කෙනෙකුට උගන්වන්න එපා. දරුවෙකුට උගන්වනවා හර මේක කරනවා මිසක් කියලා දුන්නා. නමුත් එහෙම එදා කිව්වට පස්සේ එක එක්කෙනා උගන්වන්න ගත්තා. අපේ ලොකු අයියා උගන්වන්න ගත්තා. පන්ති යගේ යාළුවන්ට එකට ඉන්න යාළුවන්ට එහෙම ඉගන්වනවා. ඊට පස්සේ අපේ අනිත් අයියලා ඉගන්වනවා. ඉතින් එක අයිය කෙනෙක් ඉන්නවා. එයා තමයි පවුලේ ශක්තිමත් අය. මෙහෙම පොළු බෑ වරගෙන පොල් මදත් එක්කම දෙකට කඩනවා. ඒතරම් හයියෝ තිබිස්සේ. ඉතින් එයා කාටවත් එන්න ඉගන්නේ නැහැ. සෙල්ලංකරන් දිහා බලාගෙන හිනා වෙනවා. මම එයා සෙල්ලංකරනවා දැකලා තියෙන්නේ අවුරුදු සැරයක් අපේ ගෙදර සෙල්ලංකරන්. ඉතින් මේ කට්ටිය මේ තාත්තලා සෙල්ලම් උගන්නපු ගෝලෝ කට්ටිය 15ක් විතර එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ අවුරුද්දේ ඒ තමන්ගේ ක්‍රීඩාව මේකේ ක්‍රීඩාවේ නීතියක් තිබුණා. මොකද දැන් අපි ඉස්සර ඉස්කෝල යන කාලේදී සිංහල අවුරුද්දට වැඩහල්ලනවා කියලා මොහොතක් තියෙනවනේ. ඒ වැඩහල්ලන පොරදී කිරිගහට ගහලා මේ ක්‍රීඩාව සෙල්ලම් කරන්නකෝ. මේක හැදුවේ කවුද මොකක්වත් කියන්න අපි දන්නේ. මේක ටිකක් පුරාණ එකක්. ඒක මේක අයිතිකාරයවත් දන්නේ නැහනේ. එහෙනම් මේක නවබ එකක් වගේ එකක්. ඒ හින්දා තමයි මේ ක්‍රීඩාව දෙවියන් කොට සලකන්නේ. හරි ගහන මම දන්නවා. මේ කකුල මෙතින් කියන පාරකම මෙතෙන්ට පිටියා එහෙම ගියා. වැලක්නේ අරම හැමදාම අතර ගහන ගහන එක එක්කිනාටි මෙතන කරේ ගහන ගහන එක්කිනාටි එහෙම යන්නේ වැලට හිටවල දෙවියන්ගේ පිටෙන් ශක්තිය කියන්නේ මම දන්න ක්‍රීඩාවට තරම් මම වෙන ගේකට ආදරේ නැති ඉඳ මම ඕනම කෙනෙක් ගහනකොට මට බේරෙන්න පුළුවන් කැමති වුණා. මම දන්න ක්‍රමේ වැල් ක්‍රීඩාව ප්‍රගුණ කරලා තියෙන හින්දා එතන අහලා තියෙනවා. මම එක්කෙනෙක් මට කියනවා
ක්‍රීඩාව තුලින් ක්‍රීඩාවක් ඉපදෙනවා අන්නේ ක්‍රීඩාව තමයි බලවත් කියලා මොකක් හරි ක්‍රීඩාවක් අපි හිතන්නකෝ දැන් කාට හරි ළමයිට නටන්න උගන්වනවා කියලා විශ්වකට විතර නටන්න ඉගෙන ගත්තොත් ළමයෙක් වැඩිපුරම නටන ළමයට නැටුමේ ශෛලිය වෙනස් වෙනවා එයා දියුණු වෙනවා පෙර පුරුද්දක් වගේ එකක් වෙනවා ඒක නවත්තන්න බෑ ඉතින් ඒ වගේ මම පස්සේ හැව චීනඩි තියෙනවා හරිද කරාටි තියෙනවා රමේ කරාටි එනකොට අවුරුදු දැන් අවුරුදු හරිය අඩු ගානක් මට මතක කාලක සීමාවකදී පත්තරයක තිබුණා කොළඹ රටන් ක්‍රමයක් නම චීනාඩි කියලා උගන්වනවා කියලා. දැන් ඒක තිබුණේ 60 ගණන්වල. ඉතින් මම එහෙම මාමගේ මායි මොකද ඒ මාමගේමයි පත්තර ගන්න අපි නෙමේ මාමගේ මේක දැක්කම මම එහෙම මායි මොකද මේ 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 මේක තියෙන්නේ කියලා. ඕක මොකද දන්නේ කිව්වා මේ ඉස්සර චීන මිනිස්සු ආලා තියෙනවා රෙදි වෙකුණන්න වැඩියෙන් පන පරණ වෙන කැලණියේ ඒ මොකක් කරෙන්නේ නැති කියලා. චීනඩි කියන නම හැමෝම දැන් කියනවා. ඒ හැමෝම කියන්නේ චීනුගේ මුස්ලිම් මිනිස්සු අතර බහංකාර සටනක් තියෙනවා. ලංකාවේ මොකක් කරේ මුස්ලිම් මිනිස්සු ගාඩි ඌ කියන්නේ චීනඩි කියලා. මේ නම දැම්මේ චීනඩි කියලා මුස්ලිම් මිනිස්සු කයි. මුස්ලිම් මිනිස්සු දෙලෙන්දෝ චීනොත් දෙලෙන්දෝ. කොළඹින් තමයි මේ චීනඩි කියන ගාවේ. 1960 ගණන්වලදී ගෝලහලයක් ගියා දේවාලය ගාව. ඒ කෝහල යද්දි මගේ නෑදෑය දෙන්න තුන් දෙනෙක් මේ වුණා මෙතන මේ ඒ අයිට තමයි ගැහැවිය මං ඒගොල්ලන්ව නිදහස් කරන්න එතනදි සටන් කරලා ඒගොල්ලන්ගේ මෙයා කරලා පොලිසියෙන්වත් මටම උචු වෙන්නේ ඊට පස්සේ මෙහෙම කරන ආවට පස්සේ මං මෙහාට සෙල්ලම් ගන්නන් ආවා සෙල්ලම් ගන්න ලයිලා ඊට පස්සේ මේ කට්ටිය එක්කම මම මෙහෙ නතර වුණා මොකද මං මේ ගමේ කට්ටියට සෙල්ලම් ගන්නවා මේ ක්‍රීඩාවේ මූල ආරම්භය කරන්නේ සෙල්ලම් පටන් ගන්න නමස්කාර ක්‍රීඩාව කියලා කත්. ඒක සෙල්ලම් කරලා අහසට කියනවා පොළොවට කියනවා සලම් කියලා කියන්නේ. සලාම් වර්ෂය කියලා. සලම් කිහිපත් කරන වර්ෂය අපේ තාත්තලා රවුද සැරයක් අරක කෙරුවේ ඒ ඒක ඒ ඒ ගොන්නේ. මේක පරපුරකින් පරපුරට කියවන මොන තව තව පරපුරට ගිහින් ඇති. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ මේක කියන්නේ දේ බලශක්තියක්. මේ බලශක්තියට භවනාම ගන්න භාවනාව අවශ්‍ය වෙන්නේ බලශක්ති නිරූපණය කරන්න වැඩි කරන්න. දැන් මේකේ තියෙන්නේ අපිට සතුරු කරදරයක් වුන් ආත්මාරක්ෂක සටනෙක්නේ. ඒ ආත්මාරක්ෂකටමයි තපස් දහමයි එකට එක වුණොත් ලෙඩක්. මේ ක්‍රීඩාවේ තවරු හරි කවට හරි ගහුවොත් එයා උසල වීස් ගන්න පුළුවන් බලශක්තිය තියෙන අය ඉන්න පුළුවන් සමාජය අපේ රටේ. මේකට නමක් නැහැ. නමක් තියෙන්න ඇති භාවිතා නොකරන්න ඇති කියලා හිතෙනවා. එක එක ක්‍රීඩා තියෙනවා. ඉස්සෙල්ලාම මේ තීප පහකින් පටන් ගන්නවා. තීප හතරෙන් අරන් ගින් තීප පහෙන් පටන් අරන් ඒකෙන් තමයි මේ අත්පය ගමන් කරවන්නේ. ඒකෙන් අරන් ඊට පස්සේ හුඟක් ක්‍රීඩා හැදිලා තියෙන්නේ මේ පෙරහැරවල යන්න. කුටි ක්‍රීඩාව වලස් ක්‍රීඩාව කියලා එකක් නම් තියෙනවා. නමුත් ඒ වලස් ක්‍රීඩාව තිබුණාට මේ වලහේ කටන් කරනවා මිනිහෙක් එක්කන් කියන එක දකු මිනිහෙකුත් නෑ. මේ වලස් දෙල්ලම තියෙන්නේ මේ මේක මේ කැලවල හැදිච්ච ක්‍රීඩාවක්. වලහක් සාමාන්‍යයෙන් අපිට ගහන්න නැතිනකොට එන්නේ අර කැලේ තියෙන ඔක්කොම රොඩුත් එක්ක. ආන් එතකොට ඒව අපේ ඇහැට හරම වැදුනම අපිට මොකුත් කරන්න බෑ සතුරා දෙනු. අන්න ඒකට මාරුවක් හදලා තියෙනවා. මමට දකුණට. හැබැයි දැන් අලියගෙත් එක පැත්තට හැරෙන්න පුළුවන් වලහගෙත් එක පැත්තට හැරෙන්න පුළුවන් කතාවක් තියෙනවා. වලහ හැම පැත්තටම හැරෙනවා. ඇත්ත අඩිය කියලා එකක් තියෙනවා. හැබැයි ක්‍රීඩාව නෙමෙයි. ඇත්ත අඩිය තියෙන ඉඳ නමුත් මේ ඇත්ත අඩිය කියලා මිනිස්සු ක්‍රීඩා කරනවා. ඇතෙක් අඩිය තියෙන විදිහක් තියෙනවා. ඒ වගේ ඇතෙක් හොඩෙන් ගහන විදිහ තියෙනවා. දැන් අපි හිතන්නකෝ අපේ ක්‍රීඩාවේ තියෙනවා වැරදි දෝෂයකින් හිතෙච්ච එකද දන්නේ නැහැ. මෙහෙම ගිහින් මෙහෙම කරලා යන්න කියලා. එහෙම ගිහපම ඔහොම කරලා ඔහොම යන්න කියලා තියෙත් ඔහොම තියෙන පාර. එතකොට මේක අහනකොට අපේ තාත්තලා අපිට කිව්වේ අලියා අත්ත කඩලා ගසලා මෙහෙම කළාරම් මෙහෙම තියෙනවා. ඒක තමයි කන්නේ කියලා. ඒක තමයි කියන්නේ. මේ ක්‍රීඩාව තියෙන්නේ ඔක්කොම ඔන්නෝම කරන්නේ ඔය. එතකොට තව තැනක තියෙනවා අවුදාකොත් ඇතව
ඇතාගේ වල්ගෙ වැටුනත් මිනිහෙක් වෙයි වැටෙනවා කකුල උස්සල ඔහම තියන්න නම් තද කරන්න ඕනේ මැරෙනවා එවල මේ අලිය මේ හොඬ මෙල්ලෙන් ගහන්නේ වෙලා වැඩි මිනම කරකෙල මෙනෝ ඔව් වැඩියෙන්ම ගහන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට ඔහොම කරලා ගහපමම බල අරකට වැඩිලා පාර මැදිලා හොඬ හොරන කරකෙලා ඉල මිශ්‍ර කරනවා එනේ ඒ වගේ එනෝ මේ සමහර ගුරුවරු එයා අර ගෝලයට පැට්‍රික් කරන් යද්දි මේකට නමක් ඕන කියලා හිතලා දාපු නමුත් තියෙනවා. එහෙම මම කියන්නේ මම දාපු නමුත් තියෙන එක තියෙනවා. ඒ කියන්නේ අර එක එක ක්‍රීඩාවලට නම මතක් වෙනවා. ඒව මම හිතනවා මේ මේ පුරාණ ආපුණක් නෙමෙයි. මේ මේ ක්‍රීඩාවේ නිල කියලා එක අපිට උගන්වලා නැහැ. මේකේ නිල අපි ගහන තැන නිලයක් අහු වෙනවා කියන එක තමයි ඒ ඒ සටන් ක්‍රමයේ හැදලා තියෙන්නේ. මේ නිල ක්‍රමයේ ගියේ වෙද පරපුරට වෙයි. මේව කියන්නේ චොල්ලේ පාර කියලා කියනවා. හරිද? මේ කියන්නේ මෙහෙම ගහන පාරකට. එද මේක කවදාකවත් ඇනුම කියලා තිබ්බට මෙහෙම නෙමෙයි මේ ඇනුම තියෙන්නේ. මෙහෙම අනිනකොට ශක්තිවත් එකක යවුනොත් මෙන්න මෙහෙම වෙනවා. හරි? මෙහාට මෙහෙට වෙනවා. ඒ හින්දා මේක පෙන්නලා ගහන්න කැතිනෙ මෙතන. මෙතනින් වදිනවම මෙතන තමයි මේ ශරීරයේ ශක්තිමත්ම තල්ලු කිරීමේ බලය ඇති. ඒකට කිව්වා අන්න ඒ වගේ තොල්ලේ තියෙනවා මේ දැන් තුම් මුල්ල පැනලා ගහන්න කියලා. මේ තුම් මුල්ල කියන්නේ මුළු තුනකටනේ. මේ මුළු තුන කියන්නේ මේ තීප තුනකට. අන්න එහෙම වෙලා තියෙනවා. තීප කියන වචනේ ඉවත් වෙලා තියෙනවා. තීප තමයි මේ ක්‍රීඩාවට තීප පැනුම කියලා කියන්නේ. ඔය තීප පැනුමේ ක්‍රීඩාවක් වශයෙන් තමයි අපිට උගන්වන්නේ. අපිට උගුටා තියෙන තීප පනින්. ඒ කියන්නේ දෙන්නේ කොහිටෝලා මෙහෙම පනිනකොට මෙන්න මෙහෙම කරන්න. මේ මේ ඊටවට එහෙම කරන්න. එහෙම කරන්න අයිපොට කකුල උස්සලා එතෙන්ට යන්න. ඊටවට අරයට තියෙන එතෙන්ට යන්න කියලා ආපහු හැරෙන්න. හැරලා අර විදියට කරන්න මෙහෙම යන්න කියලා තීප පහකින් ගොන්නනවා. 2000 විතර නාට්‍යන්ගේ පොළොළඟ තියෙන මේ කාර්යාලයේ මේ ක්‍රීඩාව ජයන්ත හේමකුමාර සිට අක්කගේ පුතෙක් ඉන්නවා එහෙ. එයා සංවිධානය කරලා ඒගොල්ලන්ගේ මේ වගේ ක්‍රීඩා කරන එකක් දාලා ස්ටේජ් එකේ සෙල්ලම් කරනවා. උදේ වරුවයි හවස වරුවයි දෙකක්. ශෙනක 600ක් විතර එදා ආවා. එක පාටම අපේ ලොකයෙන් හන්ද කිව්වලු ක්‍රීඩාව කරන්න එපා චන්ද්‍රගුත්ත නැතු. උඹලා මොට වෙනවා. මියව අර මිනිහගෙන් ප්‍රැක්ටිස් කර ඉහිල කරපන්. මේක මෙහෙම දාලා එතකොහම ආරියක් ඒක දාලා කරපුවම විදින්න ගහගන්න මේකේ මේ ඉස්සෙල්ලාම ගන්නේ ටීප් හතර ඊළඟට ටීප් පහ ටීප් පහ ඔකම ගුණ යනකොට ඒ වයිටින් පොඩි කාලේනේ ලොකුට මාත ගණන් කරන්න ඕන දවස් දෙක නෙමෙයි ඔහොම කරගෙන ගියාට පස්සේ මාරුව කියලා එකක් ගන්නවා මේ මාරුව එනවා දැන් ඒකට තියෙන්නේ ටීප් හතර ඒකද මාරුව ඒ කියන්නේ වම් මෙතනින් මාරුවල අතටින් එතනින් මාරුව මෙතනට එන එක එහෙම තීප හතරක තියෙනවා අලුව කෑල්ල හැදියට හදලා ඒක ඊට පස්සේ දෙනවන සලම් වර්ෂයක් කියලා එකක් ඊට පස්සේ උගන්වනවා තනි අඩිය ඊට පස්සේ උගන්වනවා ඔන්ඩිය කියලා එකක් මේ දෙකම කරන්ගෙනකොට උගන්වනවා කම්බුල් පාරකින් ඊටත් කම්බුල් පාරකින් එක උගන්වලා ආයේ ටික දවසක් කොහම එක දවසෙන් නෙමෙයි අවුරු ගණන් යනවා ඊට උගන්නලා උගන්නලා ඊට පස්සේ වමකින් දෙනවා ඊට පස්සේ කියනවා දැන් සලම් වර්ෂයේ කම්බුල් පාර ඉවරයි දැන් දෙනවා හරහට පයින් එකක් ඒක තමයි බලස්සෙල්ලම කියලා තියෙන්නේ මෙහෙම එන පාරකට හරහට ගිහින් මෙහෙම කරලා වැලි ගහන එක ඒක දෙනවා එක එක මාරු වලින් මම ඒකට බලස්සෙල්ලම කියනවා තව එකක් තියෙනවා කොටිසෙල්ලම කියලා කොටියා පයින් නෙමෙයි කොටියගේ පණින කොටියෙකුගෙන් නිදහස් වීම ක්‍රමයට කියලා එකක් තියෙනවා කොටිසෙල්ලම. ඒක හදලා තියෙන්නේ සටනට නෙමෙයි පෙරහැරවල වල අර මේ නටනද වගේ යන එකක් නැටුම් ක්‍රීඩාවකට හැදිලා තියෙනවා. ඊට පස්සේ කට නැංගුරම කියලා එකක් තියෙනවා. මේ නැංගුරම දීලා මාස 3ක් ගියාට පස්සේ තමයි ඉතුරු හරිය උගන්නන්නේ. මොකද මේ නැංගුරම කියන්නේ නැවතීම
අර ගොල්ල අරංගිය කෑල්ල හරියට කෙරුවොත් තමයි නංගුරම දීලා නංගුරම දෙනවා ඊට පස්සේ තමයි ආපව ආපම අර නැන් අර ගොල්ල හරියට සෙල්ලම් කරුවේ නැත්නම් උගන්වන්නේ නැහැ ගුරුවරයා මම නෑ උගන්වන්නේ මට උගන්වන්නේ නැතුව ආපව ගින් ගින් ඇවිල්ලා තමයි ඉගෙන ගන්න මොකද හේතුව නංගුරම් කියන ක්‍රීඩාවල් ඉගෙන ගත්ත කෙනෙක් ඊට ඉස්සෙල්ලා තියෙන ඔක්කොම ක්‍රීඩා ඉගෙන තියෙන ගිනිපුපුර කියන එක මම හදපු එක. ඒ කියන්නේ ගිනිපුපුර කියන්නේ හැමතැනම ගැහුම් තියෙන එක. ඒක මට උගන්වපු තාත්තලා මාමුල අයිල් වද්දන්නේ. මේ නම ඒ ගිනිපුපුර කියන එක මම හදපු එක. මං දාපු නමක්. දැන් මම මහලු වයසේ ඉන්න හින්දා සාමාන්‍ය විදිහකට තමයි මං ක්‍රීඩා කරන්නේ. මේ ක්‍රීඩාව මුදලට දෙන එකක් නෙමෙයි. ජීවිතයට දෙන ආශිර්වාදයක්. දැන් ලංකාවේ අපි හිටපු චීනේ ක්‍රීඩා තියෙනවා. එංගලන්තේ, ඇමරිකාවේ, ඉන්දියාවේ ක්‍රීඩා තියෙනවා කියලා. ඒ ක්‍රීඩාව කොමන් ලයිසංගල මේ උගන්වනවා. ඒ රටේ ක්‍රීඩාව මේ ඒ උගන්වන්න කියලා ඒගොල්ලන්ට නීතියෙන් උගන්වන්න පුළුවන්. මේ ක්‍රීඩාව ඒ ක්‍රීඩාවට ගහන්න පුළුවන් නම් මේ ක්‍රීඩාව තරම් බලවත් එකක් නැත්නම් මේ ක්‍රීඩාව රාජ්‍ය විසින් රටේ ජනතාවට මෙවැන්න පාතල්වල උගන්වන්න කලගෙඩි සෙල්ලම් ගන්නවා වගේම ඩීකෙල සෙල්ලම් ගන්නවා වගේම ගුවන් කපන් ඉගන්නවා වගේ මේ ක්‍රීඩාව අධ්‍යාපනය ලැබෙන ළමයිට දීගෙන යමේ ශලක්ෂමක් ඇති කරලා කරොත් තමයි හරි වැඩිලා මේක වැදගත් එකක් නිසා වැඩිකුතුන් අතර බිහි වෙලා වැඩිකුතුන් අතරම යන්න ඕන ක්‍රීඩාව දැන් බොරුකාරයන් අතරට මේක ගියොත් ලංකාවේ හාල් හුනුහල් වෙනවා වගේ වෙලා මොකද මේ ක්‍රීඩාව ලංකාව මෙච්චර කාල පෑන්නේ ක්‍රීඩාව හිමින් හිමින් හරි මේකට පණ දෙන්න ඕන.